ඔබ මෙච්චර දෙහි ගෙනාවේ මාව ලුන් දෙහි දාන්නද? මේක ගණින්. ගණින් ගණින් එකක් ගණින් එකක් පිස්සු බං ඔබට. बड़ा मार दिल भेद कारे मचा अशोक मटार अंतिम टीके मालपी से आर देखे डुप्लीकेट बिल लेके हम बुनने एक और नौ एक और तो दम्मा मिस इतने यार देखे नहीं ඒ ඉතින් යාර දෙක තිබුණොත්නේ නැති වුණොත් එහෙම කිල්ස්ලි මහත්තයා ඔකට කිලෝමීටර් දෙක ගාන හදයි අනේ මිස් අපි මහත්තයා උඩද ඕබිනර ඇයි අනේ පොඩි කාරණාවක් මිස් जीवस्तने तटमें මගේ අතේ සල්ලි ටිකක් තියෙනවා මට හරිසන් මහත්තයා 20ක් දුන්නා නම් හොඳට මේ 20ක් දෙන්න තාත්තා පඩියෙන් කපන්නනේ උදින් බබාට කියන්න ලේසි මේවා හරියම්බ කරන්න බබා අමාරු උගන් නම් කවද දෙන්නේ ගියා ආච්චි ගියා අතට සල්ලි ටික දුන්නා සීයාගේ මොන ඩිංගක් බැලුවා අනික අතට ආවා කොහොමද උදේ මෝලියන් වෙලාවට මම මේ ආ විනර නේ තමයි අපේ අර්ජන් මහත්තයට වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕනේ යන්න මහත්තයා යන්න ඕන යනවා බේබි बालागिन बिना दरी तरह नहीं बाबा वो यहाँ नोदन वाले राते लोग के उनके मैदी हरिया कपटियों बाबा दिक्कत हम वो बुटु हिटियों आप इतने ना त्यान नहीं रोते बुटु नहीं किधम उन्होंने बेलाव तो तमाय अपने महात्या के वचन आकर मत ये दिन ने पीछे के कुटती है आप इतना तो इलाज वे साली का नबेर को ले दाने ने तो तमाय मतलब माता को ने कोटा माया दिक्कत कौन दूली नो मी है ना पी लेगा
මිස්ටර් ගුණවර්ධන ඉන්නවද? ආ ඉන්නවා. අන්නර ඔෆිස් වල ඉන්න කන්නයදන ගෑණිය ඇවිත්. කවුද? අර ගෑණි. ඕ සමාර. ඇයි මේ ඔයා තාම දොරකඩ? එන්න. ගෙට එන්න ආරාධනාවක් කළමු රහින්ද. අපේ දෙනුවන ටිකක් අමුතු තාලේ කෙනෙක්. එන්න එන්න වඩිය වඩිය. ඒක සුළු දෙයක් මිස්ටර් ගුණවර්ධන. අනිත් ඉතින් මේ කලබලයේ හින්දානේ මිස්ටර් ගුණවර්ධන මට නවින් කතා කරේ. I'm sorry. ප්‍රශ්නයක් නෑ මිස්ටර් ගුණවර්ධන. මම කැමති මට සමහර කියලා කතා කරනවට. මේ මොකක් හරි පිච්චෙන ගඳක් එනව නේද? මට තත්පරයක් දෙන්න. ඉතින් මල්වැන්න අංකල්ට මාස 3කට පාරක්වත් බොඩි චෙකප් එකක් කරගන්න වෙයි. මොන මාස 3කට පාරක්ද පුතේ? 3 මාසයක් යනකම් හැම මාසෙම කරන්න කිව්වා. වාසනාවකට මෙහෙම දකට කරයින් කුඩින් බේරුණා. මාලියාන්ටිලා මේක දැක්කද? ඕක බලලා තමයි පුතේ අපේ මල්වැන්න මේ තත්ත්වයට පත් වුණේ. මේ බිල්ඩින් එක ඔක්කොම සෝල් කරලා ණය මාකෙන් ඇවිල්ලා මට අපෝ බිල්ඩින් එක දීපන්. දාඩති. මේ ටික කැපින්න. පිටිමුට්ට කීයක් වැඩ කරන්න වෙයිද බං? හරි හරි බං. දෙන්න ඕනේ කියනවනේ දෙයක් ලැබෙන්නේ. ඔබ හිත අදාගෙන ওই බිල ගෙවල වරෙන් ඈ. මං ගියා උල්ට. අපේ අම්මලා අප්පච්චිලත් ගුරුවරු පුතේ. ඒගොල්ලෝ ගරු නම්බු දුන්නේ සල්ලිකාර කොමට නෙවෙයි හැදියාවට. එහෙව් දෙමාපියන්ගේ දරුවෝ වෙච්ච අපට ඒ ගතිසිරිත් තිබුණා. අපේ දරුවන්ටත් ඒ ගතිසිරිත් නොපිහිටියේ ඇයි කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි.
හරිද මලේ? අපිට එහෙනම් යන්න පුළුවා. අනේ පුතේ හුස්මක් කටක් නොගෙන මෙහෙම අපු වෙනින් මහන්සි වෙද්දි හිතට මහ මොකද්ද වගේ. අයියෝ මොකද ආන්ටි මං කායක ගේට් එක ගාව නවත්තලා යාවේ. ආ මේ අපේ ගෙවල් ළඟ දරුවෙක් ළමයා. ආ හෙලෝ මචං. හෙලෝ. හලෝ. ආ මේ මේ අපේ මානවීගේ. Excuse Sandy. හරිද මචං? බිල කිව්ව? ඔව්. 19යි 400යි. අයියෝ. 19 400ද? ඔකම කර. එවන හල්ලේ ආන්ටි. අපි යා. අනේ මන්ද දරුවෝ අපි මේ ණය කොහොම ගෙවන්නද කියලා. මමත් මේ කල්පනා කළේ ගැනමයි. මට නිකන් මේව කියනකොට කියනකොට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ. නේද බා? යා. අපි නෑ මොකක්ද? මට වගේ තාත්තට ගේන්න දොඩංගිඩ දෙකක් ගන්න සල්ලි නැති වුණා. අනේ අම්මපා මේ වෙලාවට තමයි හිතෙන් ඉගෙන ගන්න එක කණ්ඩද කියලා. යා. සමහර මොකක්ද අහන්න ගියේ? අපි කතා කරන්න ඕන වැදගත් දේවල් විතරමද? නෑ මිනිස්සු හැම විටම වල්පලු දොඩවන්න ඕනේ නේ. සමාරා මොකක්ද ප්‍රශ්නේ? මං අද මිස්ටර් ගුණවර්ධන හොයාගෙන ගෙදරට ඇවිල්ලා කලේ වරදක්. වරදක්? කාටද? දෙනුනට. අනිත් එක මිස්ටර් ගුණවර්ධනට. සමාරා ඔයා දන්නවද? නොදැනුවත්ව හෝ දැනුවත්ව ඔයා කරගත්තේ ලොකු පිනක්. මං හුඟක් කාලෙකට පස්සේ මගේ වහලයට මම හිනා වුණා. මට හිතෙනවා දෙනුවන වුණත් ඉක්මනින්ම ඔයාට ක්ලෝස් වෙයි. එයා පුංචි කාලේ ඉඳලම මූණ දුන්න ප්‍රශ්න හින්දා වෙන්ද ඒ දරුව ඉන්න හදන්නෙම තනියෙන්. මේ මම ඩිනර් වලට ඉන්වයිට් කරොත් ඔයාගේ මමී ඩැඩි අපිත් එකේයිද? මන්ද ඉන්වයිට් කරලා බලන්න. රයිට්. දිනපතා මෙවැනි අලුත් ටෙලිනාට්‍ය හා වීඩියෝ නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර
රම්සලු ඔඩියෝ ඇන්ඩ් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්ම වීඩියෝ මුලින්ම දැක ගන්න මෙහි ඇති කුඩා සීනුව ක්ලික් කරන්න.